සුභාවිත ගීතේ ගීය පද සාහිත්‍යයේ රස හර පිළිබඳව කෙරෙන වින්දනීය විමර්ශනය. ගී හර සරසල මේ 70 දශකයේම බිහි වූ තවත් ගීතයක් මට සිහිපත් වුණා. මේ ගීයපද රචනය ජාතික ගුවන්විදුලියේ දීර්ඝ කාලයක් සේවය කළ ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ නිවේදිකා දයාද අල්විස් කලාකාරණිය අතිනුයි පැබඳී තියෙන්නේ. අපට අතීතයේදී ගීයපද රචකයන් ඕනෑ තරම් හිටියත් ගීයපද රචිකාවන් ඒ තරම් සුලබව දකින්න නැහැ. දයාද අල්විස් ඒ සීමිත කීප දෙනා අතර එක් අයෙක්. ඒ වගේම මේ ගීයපද රචනය අනිත් විශේෂත්වය තමයි මවක් තමන්ගේ තරුණ පුතු අමතා ප්‍රකාශ කරන ප්‍රකාශනයක් වීම. ඒ වගේම මවක අතින්ම ලියවුණු ගීතයක් වීම. මේ නිර්ව්‍යාජ අව්‍යාජ ප්‍රකාශනය මේ ගීයපද තුළ ගැබ් වී තිබෙනවා. මේ මව අමතන්නේ ගමෙන් සිදාදීට රැකියාව සඳහා යන තම තරුණ පුතුට. මගේ පුතු හරි පනම් තුනක් ලැබලා මටත් එකක් දෙනවා මගේ පුතු අපනා මගේ පුතු හරි අපනා හිත කොළඹට යනවා. මේ වචන හරිම අපූර්වයි. මව පුතාව අගේනෝ. මගේ පුතා කොළඹ රැකියාවක් ලබා ගන්න තරම් උගතෙක් වුණා, හපනෙක් වුණා. ඒ මවකගේ උදානය පනම් තුනක් ලැබලා මටත් එකක් දෙනවා. මේ වචන කොයිතරම් අපූර්වද. පුතු වැටුපක් ලැබලා මවට උදව් කරන බව ගැමි ව්‍යවහාරයෙන් කොයිතරම් අපූර්වට කියවෙනවද. මගේ පුතා තවදුරටත් පුංචි දරුවෙක් නෙවෙයි. එදා උකුලේ සතපවාගෙන නැලවිලි ගී ගයමින් ඒ පුංචි දරුවා නැලවුවත් අද ඒ නැලවිලි ගීයට ඔහු නලවන්න බැහැ. පුතා වැඩිලා, දැලි රවුළු වැවිලා, උරතලය පුළුල් වෙලා දැන් ඒ පුංචි පුතා නෙවෙයි. ඒ කටහඬ, ඒ ලදරු හඬ නෙවෙයි දැන් පුතාගෙන් ඉන්නේ ගැඹුරු පිරිමි හඬක්. අම්මා වටහ ගන්නවා දැන් අම්මගේ පුතා තරුණෙක් බව. පුංචි දරුවා තරුණයෙකු බවට පත් වී තිබෙන මේ තත්ත්වය මවක් විදිහට දකින ආකාරය කොයිතරම් ප්‍රබල ප්‍රකාශනයක් විදිහට ලියවිලා තියෙනවද. මගේ පුතු හරි අපනා හිත කොළඹට යනවා පනම් තුනක් ලැබලා මට එකක් දෙනවා මගේ පුතු අපනා. තරුණ පුතු තමන්ගේ උණුසුමෙන් නගරයට මුදාහරින අම්මගේ සිත තුළ බියක් හටගන්නවා. ඒ නුහුරු ආශා ගීවලට පුතු රැවටෙයිද කියන එක ඇයගේ හිත තුළ ක්‍රියා කරනවා. නොගැලපෙන ව්‍යාජ ප්‍රේම සම්බන්ධයක ඔහු පැටලෙයිද. ඒ ව්‍යාජ ප්‍රේමය ආස්වාදජනක වුණත් එහි ප්‍රතිඵලය කටුක බවයි ඒ ගී නැත මියුරු කියන වදන් වලින් අම්මා අඟවන්නේ. ඊළඟට අම්මට සිහිවෙන්නේ ජීවතුන් අතර නැති මේ පුතුගේ පියා, තමන්ගේ ස්වාමි පුරුෂයා.
තාත්තා නැතැයි කියා හිතුමනාපට කටයුතු කරන්න එපා කියන එක අම්මා ව්‍යංගාර්ථවත්ත කියනවා. ඒ අදහස තුළ තියෙනවා තාත්තා ජීවිතුන් අතර හිටියනම් මේ පුතා ගැන තාත්තා තදින් සොයා බලන බව, ඒ වගේම ඒ ආරක්ෂා දෙන්න අම්මා අසමත්වන බව අම්මා පිළිගන්නවා. ඒ අසමත්කම, ඒ අසරණකම අම්මා පුතුට දක්වන්නේ වෙනස් නොවනු පුතුනේ ඔබේ හදවතේ වෙසෙයි පියා කියමින්. ඒ අදහස හරි ගැඹුරුයි, ප්‍රබලයි. දයාද අල්විස් ගේයපද රචිකාවගේ මේ සරල ඒත් ධ්වනිපූර්ව ගේයපද රචනයට තනුව හා සංගීතය සංයෝජනය කරන්නේ නැසී ගිය අති විශිෂ්ට සංගීතඥයෙකු ටි ෂෙල්ටන් පෙරේරා සූරින්. රසික සිත තුළ ප්‍රබල කම්පනයක් ඇතිකරවන තනුවක් යොදන්නට, ඊට උචිත ලෙස සංගීත භාණ්ඩ හසුරුවන්නට ෂෙල්ටන් පෙරේරා සංගීතඥ සමත් වෙලා තියෙනවා. විශේෂයෙන් මේ ගීතයේ ඔබට ඇහෙන බට්නලා නාදය ගීතයේ ඒ භාවයන් තීව්‍ර කරවන සුළුයි. තියුණු මధుර ස්වරයෙන් අම්මාගේ භාවයන්ට සමාරෝපණය වන්නේ රූපා ඉන්දුමති ගායන වේදිනියයි. ඇය අප අතර සිටින දක්ෂතම ගායිකාවක්. ඇය ගයා ඇති සෑම ගීතයක්ම 70 දශකයේ බෙහෙවින් ජනප්‍රියයි. ඇය හරි ප්‍රබල ගැයුමක් මේ ගීතයෙන් ඉදිරිපත් කරනවා. දැන් අපි දෑස් පියාගෙන මේ ගීතයේ භාවයන්ට සමාරෝපණය වෙමින් ගීතය යලිත් මුල සිට සවන් දෙමු.
සුභාවිත ගීතේ ගේය පද සාහිත්‍යයේ රස හර පිළිබඳව කෙරෙන වින්දනීය විමර්ශනය. ගීහර සරණිය. අදත් සුපුරුදු පරිදි ගීහර සරණිය ඉදිරිපත් කළේ ප්‍රවීණ මාධ්‍යවේදී අරුණ බාලසූරිය. ගීහර සරණිය නිෂ්පාදනය පියුමි ඉදිරිසිංහ.